ආයුබෝවන් ළමයි, මේ වීඩියෝ එකේදී අපි දැන් කලින් කතා කරපු ඩීප් ලර්නින් මේ එක පිටිපස්සේ මැතමැටික්ස් එකේ අපි දැන් රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකකට යමු. ඒ කියන්නේ මම මෙතනදී පැහැදිලි කරන්නම් කොහොමද ඔක්කොම එකතු වෙන්නේ කියලා. රයිට්? සෝ අපේ උදාහරණ යම් මම ඉස්සලා පටන් ගත්තේ මේ සිම්පල් වර්ල්ඩ් උදාහරණයකින්. මේක ලූයිස් සරානෝගේ වීඩියෝස් වලින් තමයි මම උපුටා ගත්තේ. සෝ වාට තේරෙනවා ති පික්සල් දෙක ලෝකයකින් ඊට පස්සේ අපි ටිකක් සංකීර්ණ ලෝකයකට ආවා. ඒක තමයි මේ 3x3 ලෝකේ, රයිට්? සෝ එතකොට වාට පේනවා ති ෂේප්ස් ටිකක් වැඩි, මේ ෆෝවර්ඩ් ස්ලෑෂ්, බැක්වර්ඩ් ස්ලෑෂ්, එක්ස් එකයි රවුමයි ඒකත් තියෙනවා. ඊට පස්සේ දැන් අපි අපේ ලෝකෙට එමු, රයිට්? මේ කියන්නේ දැන් වාට තේරෙනවා මේ කම්පියුටර් එක පික්සල් වෙන ගාණක් තියෙනවා. ඒ වගේම ඇල්ෆබට් එකේ අකුරු ගොඩාක්, කැරක්ටර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා මේ විදිහට පික්සල්ස් වලින් නිරූපණය කරන්න පුළුවන්. සෝ කොහොමද මේ අපි අර කලින් එක්ස්ප්ලේන් කරපු මේ කොන්වලූෂන් නියුරල් නෙට්වර්ක් එක වැඩ කරන්නේ, රයිට්? ඉතින් ඒකට මම පෙන්නන්නම් මේ ඒකේ ආකිටෙක්චර් එක. දැන් ඒගොල්ලෝ අපි හැමතිස්සෙම මේ ආකිටෙක්චර් කියන වචනේ පාවිච්චි කරන්නේ මේ ඒක නිකන් ඉස් ජස්ට් ටු ෂෝ හවු එවරිතිං වර්ක්ස්. ඕකේ, ෆෝ එක්සාම්පල් මෙතන මේ ජීබ්‍රා මේගේ පින්තූරයක් දෙනවා. බට් යෝ ගෝල් ඉස් ටු ඐඩෙන්ටිෆයි මේ ඉෆ් දිස් ඉස් අ හෝස්, ජීබ්‍රා ඕ ඩොග්. කියන්නේ මේක මේ අශ්වයෙක්ද, ජීබ්‍රා කෙනෙක්ද, බල්ලෙක්ද කියන එක වෙන් කරගන්න තමයි ඔය මේ නෙට්වර්ක් එක පාවිච්චි කරන්නේ. ඉතින් අර කතාව මේ කලින් කිව්වා වගේ CNN එකක් යන්නේ. ඉතින් ඒක එක එක ස්ටෙප්ස් ටිකවට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ළමයි මං අපේ වීඩියෝස් වල පාවිච්චි කරන රෙෆරන්සස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න, ඔයගලන්ට එතකොට පස්සේ බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා මේක තමයි ඉන්පුට් එක. ඒකෙන් එක පුංචි මේ ෆිල්ටර් එකක් යවනවා. ඉතින් ඒ වගේ ෆිල්ටර්ස් ගොඩාක් තියෙනවා මෙතන. මේ පේනවා දැන්, මෙතන එක ෆිල්ටර් එකයි, මෙතන තව ෆිල්ටර් එකයි. ඒ වගේ ෆිල්ටර්ස් ගොඩාක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක කන්වලූෂන් එකක් කරනවා, පස්සේ රෙල්ලියු එකක් කරනවා. මම මේ රෙල්ලියු කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න. ඊට පස්සේ ආයෙත් ඊට පස්සේ පූලිං ලේ එකට යනවා. ඊට පස්සේ ආයෙත් තව කන්වලූෂන් එකක් තියෙනවා. පස්සේ ආයෙත් තව පූලිං එකක්, ආයෙත් කන්වලූෂන් එකක්, ආයෙත් පූලිං එකක්. ඊට පස්සේ මෙතන ෆ්ලැටන් ලේ එකක් තියෙනවා. මම හරියට දන්නේ නැහැ එකෙන් මොකද්ද වෙන්නේ කියලා. බත් එකෙන් මං හිතන්නේ මේ ෆ්ලැටන් කරනවා කියන්නේ හිතන් බාන්න මේ වගේ 2x2 පික්සල්ස් ටික තනි ඇරේ එකකට ගේනවා, රයිට්? මොකද මං කලින් කිව්වද දන්නේ නැහැ කම්පියුටර් එකට අර 2x2 පේන්නේ නැහැ, ඒක තනි ලයින් එකක් හැටියට තමයි පේන්නේ. ඉතින් මම හිතන්නේ මේ ෆ්ලැටන් කියන එකෙන් කරන්නේ අර ඒක තනි ලයින් එකකට ගේන එක. ඊට පස්සේ ෆුලි කනෙක්ටඩ් ලේ එක තියෙනවා මම කලින් කතා කරාගේ. ඊට පස්සේ ෆයිනලි අවුට්පුට් එකක් තියෙනවා. ඊට පස්සේ අවුට්පුට් එකටත් මේ මැතමැටිකල් ෆන්ක්ෂන්ස් තියෙනවා, සොෆ්ට් මැක්ස් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් කියලා. සෝ ඔයගොල්ලෝ මේවා ටිකක් ටයිප් කරලා බලන්න මේක පිටිපස්සේ තියෙන ගණිතය මොකද්ද කියලා. But you know, once you understand the mathematics, it'll start to make sense. Okay, so තව උදාහරණයක් තමයි මේ අර මේ ඉලක්කම්, රයිට්? මම කිව්වා වගේ මේකට කියන්නේ MNIST කියලා. මේක හරි ප්‍රසිද්ධ මේ ඩේටා සෙට් එකක්. ඒක ඕනනම් සර්ච් කරලා බලන්න. MNIST ඩේටා සෙට් එකේ තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතන වට පේනවා ඇති මෙතන කන්වලූෂන් ලේ එකක් තියෙනවා, තව කන්වලූෂන් ලේ එකක් තියෙනවා. එතකොට ඒ කන්වලූෂන් එකේ තියෙන ෆිල්ටර්ස් වල මොකද්ද වෙන්නේ කියලා තියෙනවානේ. සෝ මේ එක ෆිල්ටර් එකක් අරගෙන ඒක මෙහෙම ස්කෑන් කරගෙන යනවා left to right. පස්සේ මෙහෙම වගේ යනවා. ඊට පස්සේ ඊළඟ ෆිල්ටර් එක try කරනවා. එහෙම මෙහෙම දැන් බලන්න මෙතන තව ෆිල්ටර්ස් ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම step by step කරලා තමයි අන්තිමේ දෙන්නේ. එතකොට output ලේ එකේ කියන්න පුළුවන්, right? මෙතන දැන් දැම්මේ අපේ 60 පේනවා මේක 7යි කියලා. මෙතන අවුට්පුට් ලේකේ ඔයාට ගන්න පුළුවන් මේ ක්ලාසස් ටික තියෙනවා, රයිට්? එක්ක බිඳුව වෙන්න ඕනේ, එක වෙන්න ඕනේ, එහෙම එහෙම 9 වෙනකන් තියෙනවා. ඉතින් මෙතන එකලන් ස්කෝ එකක් දෙනවා. පේනවද මේ 7 කියන එක ඒකට ආපු ස්කෝ එක 0.8යි. නමුත් ඔයාට පේනවද දැන්නේ දෙකටත් 0.1ක් ඇවිල්ලා තියෙනවා. මම ඒක මේ මැග්නිෆයින් ග්ලාස් එකෙන් පෙන්නන්නම්. එතකොට ඔයාට තේරෙනවද දැන්නේ මේ ඒ කියන්නේ සමහර විට 7 කියන එක දෙක හැටියට පේන්නත් පුළුවන්, රයිට්? මම අර කලින් කිව්වා වගේ බිකෝස් කම්පියුටර් එකට මේ මහා ලොකු මොලයක් නැහැ මේ ඔක මේ වෙන් කරන්න. බට් මැතමැටිකලි මෙහෙම තමයි ඒක සලකන්නේ. සෝ ඊළඟ එකට මම තව ආකිටෙක්චර් එකක් පෙන්වන්නම් මම මගේ වැඩවලට පාවිච්චි කරපු. ඒක තමයි මේ යූනිට් කියන එක. හරිම ප්‍රසිද්ධයි.
ඒගේ මේ සයිටේෂන්ස් තියෙනවා නිකන් 60,000කටත් එහා දැනට මාරම ප්‍රසිද්ධ ආකිටෙක්චර් එකක්. මොකද මේක පාවිච්චි කරන්නේ ඉමේජ් සෙග්මන්ටේෂන් වලට. ඒ කියන්නේ මයික්‍රොස්කෝප් එකෙන් සෛලයක ඉමේජ් එකක් ගත්තොත් ඒක සෛලයකින් වෙන් බැක්ග්‍රවුන්් එකෙන් වෙන් කරන්න තමයි මෙන්න මේ ආකිටෙක්චර් එක පාවිච්චි කරේ. ඉතින් ඕනම් මේක සර්ච් කරලා බලන්න යූනෙට් කියලා. ඒ වගේම මේ එයාගේ මේ ඇත්ත පේපර් එකයි සහ වීඩියෝ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා මෙන්න මේ ලින්ක් එකේ. සෝ ඒක ට්‍රයි කරලා බලන්න. එතකොට පේනවා දැන් මේ යූනිට් ආකිටෙක්චර් එකේ මෙතන ඉන්පුට් එක පටන් ගන්නවා. ඒක මෙන්න මේ U අකුරක හැඩයකට තමයි මුළු මේ මේ මුළු ඔපරේෂන් එක වෙන්නේ. ඉතින් එක එක මෙතන එක එක ෆන්ක්ෂන්ස් වෙනවා. මෙතන නිල් පාට ඇරෝ එකක් තියෙනවා, රතු පාට ඇරෝ එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එක මෙතන පැහැදිලි කරලා තියෙනවා. මෙතන කොන්වලූෂන් එකක් වෙනවා, පස්සේ රෙල්යු එකක් වෙනවා. මෙතන කොපි ඇන් ක්‍රොප් එකක් වෙනවා. මෙතන මැක්ස් පූල් එකක් වෙනවා. අප් කන්වලූෂන් එකක් වෙනවා, පස්සේ තව කන්වලූෂන් එකක් වෙනවා. ඉතින් එහෙම තමයි මෙන්න මේ මේකෙන් පෙන්වන්නේ. පස්සේ අවසානයේදී අවුට්පුට් එකට එනවා. සෝ ඔගලන් කම්පියුටර් සයන්ස් පැත්තෙන් යන්න ආසයි නම් මේ පැත්තේ යන්න ආසයි නම් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ ආකිටෙක්චර්ස් වල පිටිපස්සේ දුවන මැතමැටික්ස් එක මොකද්ද කියලා. ඊට පස්සේ ඔයාට තේරෙනවා රයිට් මේක හොඳයිද නැද්ද, මට මීට වඩා දෙයක් මේකට එකතු කරන්න පුළුවන්ද. අන්න අර විදියට හිතන්න පුරුදු වෙනවා. බට අයි නෝ නිකන් පටන් ගත්ත අලුත විතරයි. නමුත් මං කිව්වා වගේ once you understand the mathematics things get much easy. සෝ අපි දැන් රෙල්යු කියන එකට යමු. මොකද මම හිතන්නේ මම ඒක කලින් පැහැදිලි කරේ නැහැ. රෙල්යු කියලා කියන්නේ ඒක ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක්. ඒක මේ මේ RE එකෙන් කියන්නේ rectified, L එකෙන් කියන්නේ linear, U එකෙන් කියන්නේ unit. සෝ අපි තේරුම් ගන්න ඕනේ අපි කලින් convolution operator එක කරද්දී අපි සාමාන්‍යයෙන් ඉමේජ් එක හරහා ෆිල්ටර් කරනවා. දැන් ඔයාලට පේනවද නැහැ මෙන්න මේ ෆිල්ටර් එකේ කරන්නේ horizontal lines නැත්නම් ඒ කියන්නේ මේ මොකද්ද සිරස්ත මේ තිරස් රේඛා ටික මේ බලනවා තියෙනවද කියලා මෙන්න මේ කායකේ. ඔයාලට පේනවනේ කායකේ මෙන්න මෙතන මේ තිරස් රේඛා තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම මෙහෙම තියෙනවා රයිට්. මේ ඔක්කොම මේ තිරස් රේඛා ටික identify කරන එක තමයි මේකේ මේ වැඩේ. මම මේක පාට වෙනස් කරන්න. හරි මෙතන එකක් තියෙනවා. එහෙම එහෙම තිරස් රේඛා ටික ඔක්කොම එකතු කරලා ඒකලම් මෙතන මේ පෙන්වන්න ඕනේ රයිට්. ඒක තමයි මේකේ කරන්නේ. ඔබට පේනවද දැන්නේ මේ අර මේ vertical lines එක එච්චරම දරුණුවට පේන්නේ නැහැ. නමුත් මේ horizontal lines එක තමයි හොඳටම පේන්නේ. සෝ ඒක තමයි කරන්න ඕනේ convolution operator එකෙන්. ඊට පස්සේ detection එකක් වෙනවා. detection එක තමයි මෙන්න මේ ReLU එකෙන් කරන්නේ. ඔබට පේනවද දැන්නේ මේකේ ඇත්තට enhance කරලා තියෙන්නේ. මේක මේක සුදු පාටයි, මේක මේ අනිත් පැත්ත ඔක්කොම කළු පාටයි. සෝ it enhances it. ඒ ඔපරේෂන් එක අවශ්‍යයි. මොකද අපිට අනවශ්‍ය ඒවා kick out කරන්න ඕනේ නම් අපි ReLU කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අවසානයේදී max pooling එක පාවිච්චි කරලා අපි ඔක්කොම condense කරනවා. අර මේ මෙතන sorry මං හිතා මෙතන features මේ අවශ්‍ය කරන ඒවා ටික එළියට දාලා අනිත් ඒවා kick out කරනවා. පස්සේ max pool එකෙන් වෙන්නේ enhance කරන එක. සෝ අපි මේ කලින් කිව්වා වගේ අර kernels වි features තියෙනවා right? දැන් මේ ඔබට මේක බැලුවා මේ රූප ඉන්පුට් එක 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 ෆීචර්ස් වලින් අපි ෆිල්ටර් කරොත් ඔබට පේනවනේ ඒකේ එන අවුට්පුට් එක මොන වගේද කියලා. සෝ දැන් යූ කැන් ගෙට් ඇන් අයිඩියා වොට් ඉස් this filter trying to show right. මේ ෆිල්ටර් එක මොකද්ද පෙන්වන්නේ කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් right. මොන වගේ දේවල්ද ඒක මේ අය මේ අරන් දාන්නේ කියලා. ඉතින් rectified linear unit එකෙන් වෙන්නේ දැන් හිතන් බානු කර ෆිල්ටරෙන් ගත්තනේ මේ මොකක් හරි අවුට්පුට් එක. ඒකේ අනවශ්‍ය දේවල් ටික අපි අයින් කරන එක තමයි කරන්නේ. සෝ ඒක කියන්නේ everything unimportant is equally unimportant. unimportant කියලා අදහස් කරන්නේ දැන් ඔය මොනා හරි අගයක් ආවා කියමුකෝ, මේ බිඳුවට වඩා අඩු අගයක් ආවා කියමුකෝ, ඒ අගයන් ඔක්කොමට දෙන අගය තමයි බිඳුව. ඉතින් මෙහෙම හිතාගන්න ෆන්ක්ෂන් එකක් හැටියට මේ f of x ඉතින් මේ x කියන එක මේ 0.2 ආවොත් නැත්නම් ඍණ 0.2 ආවොත් මේකේ එන අවුට්පුට් එක වෙන්නේ 0යි. මේකේ ඍණ 0.3 ආවොත් ඒකෙත් වෙන්නේ 0යි. නමුත් 0ට වඩා වැඩි වුණොත් ඒක තියෙනවා.
හැබැයි අනිත් ඒවා අයින් කරනවා. සෝ ඔයාලට තේරෙනවද මේක මැතමැටිකල් ෆන්ක්ෂන් එකකින් තමයි අපි අර මේ අනවශ්‍ය කැලරි ටික අයින් කරන්නේ. සින් මේක පිටිපස්සේ ලොජික් එක මේකයි. Everything unimportant is equally unimportant. අපි unimportant කියලා අදහස් කරන්නේ මෙන්න මේ බිඳුවට වඩා අඩු අගයන් සියල්ල අපි කපලා දානවා. අනිත් එක විතරයි තියන්නේ. සින් ඔයාලට පේනවද නැහැ කලින් මේ අපි ෆිල්ටර් එක අප්ලයි කරනකොට මේක තිබ්බා. ඊට පස්සේ රෙල්ියු දැම්මට පස්සේ ඔයාලට පේනවද නැහැ අර අවශ්‍ය කරන ඒවා ටික විතරයි හොඳට ආපු ඒවා ටික විතරයි උඩට එන්නේ නේ. ඊට පස්සේ අනිත් බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට පේනවා මේ බිඳුව වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මේ රෙල්ියු එකෙන් වෙන්නේ. ඕකේ. සෝ ඉන් සමරි මේ රෙල්ියු නැත්නම් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන්ස් ගැන අපි කතා කරා. ඒ වගේම මේ න්‍යූරල් නෙට්වර්ක්ස් වල ඇක්චුවල් එක්සැම්පල්ස් වලටත් ගියා. සෝ එච්චර තමයි ළමයි. මං හිතන්නේ අපි ගොඩක් දේවල් කව කරා තියරි පැත්තෙන්. ඊළඟ වීඩියෝ එකේදී මම පෙන්නන්නම් කොහෙන්ද ඔයාට පටන් ගන්න පුළුවන් උදාහරණ තියෙනවද කියලා. සෝ දැන් යූ කැන් ඕසෝ ගෙට් ස්ටාර්ටඩ් විත් යෝර් ජර්නි. එච්චර තමයි ළමයි. බොහොම ස්තුති බැලුවට. එන ජය වේවා.